සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. බමන යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ඉක්ුණන ප්‍රතිපත්තිය අපි ළඟ නැහැ. අගමැති මහින්ද තංගල්ලේදී කියයි. අපේ ප්‍රතිපත්තිය විකිණීම නෙවෙයිනේ. පාලි ඇලගිය අලිමානාබා. ලොව පැරණිම රූපමය කතාව ඉන්දුනීසියාවෙන් හමුවේ. එළපෙන මාර්තු මස පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයෙන් තුනින් දෙනෙක බහුතර බලයක් ලබාගෙන යහපත් රටක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය චානක වක්කුඹුර මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිතර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශ අතරතුර බලාපොරොත්තු වන්නේ. විකුණන ප්‍රතිපත්තියේ වත්මන් ආණ්ඩුව නොමැති බව අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අග්‍ර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තංගල්ල වනවස කුඩා විහාරය, බඳගිරිය රජමහා විහාරය, කෙරුණපන ශ්‍රී සිද්ධාර්ථාරාමය යන විහාරයන්හි විහාරාධිපති රාජකීය පඬිත පූජ්‍ය වැවහමන්දුව වාචිස්සර ස්වාමින් වහන්සේගේ 93 වන ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද කිරීමට තංගල්ල වනවස කුඩා විහාරයේදී පිරිත් දේශනයක් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්වී සිටියා. ඉන්නතුරු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපි නතර කරපු දේවල් නැවත ආරම්භ කරගෙන යනවා. කර්මාන්ත පුරයක් ඒකට වෙන් කරපු ඉඩම් අපි තෝරගෙන කර්මාන්ත කරු විශේෂයෙන්ම ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා. දැන්මත් මේ වැඩ පිළිවෙල අපි තානාපතිවරු හරහා ආපු නියෝජිතයෝ හරහා අපි කරගෙන ගියා. වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඒක ආරම්භ වීම හරහා කරයි. අපේ ප්‍රතිපත්තිය විකිණීම නෙවෙයිනේ. මේ හම්බන්තොට වෙලා තියෙන සැලැස්මක් නැතුව අපි හදන්න වෙන් කරපු ඉඩම් වල සම්පූර්ණ ඒ ඉඩම් විනාශ කරලා වෙන වෙන දේවල් වලට යොදවලා. ඉතින් ඒක නැවත හරිගස්සන්න ඕන. ඒක නිසා මේ අවිධිමත් ලෙස කරපු වැඩපිළිවෙල අපි නැවත සකස් කරන්න ඕන හරියට කරලා. පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල සියලු තොරතුරු මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය දැනුවත් කළ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පණ්ඩිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. හිටපු ඇමතිවරයෙක් රැවුල් කාර්යෝ දෙන්නෙකුත් එක්ක මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා ලොකු විස්තරයක් කරා. සුදු වෑන් වලින් අරන් ගිහිල්ලා කිඹුලන්ට කන්න දැම්ම කියලා මොනරාගල. අපි මේ පදවිල්ට පත් වෙච්ච ගමන් මේ කිඹුලන්ට කන්න දැම්මේ කාවද, කොහොමද, කවුද දැම්මේ කියලා හොයන්න අපි පරීක්ෂණයක් පටන් ගත්තා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. ඒ අයව මෙහෙයව්වේ කවුද, ඒ අයව ඒ තත්වයට පත් කළේ කවුද, මුදල් කොච්චර ලබා දුන්නද කියන ඒවත් එළිවේ ඉස්සරහදී. ස්විට්සර්ලන්ත තානාපති නිලධාරී කාර්යාලයේ කතන්දරයේ රජය අපහසු කිරීමට, ජනාධිපතිතුමා අපහසු කිරීමට කරන ලද සැලසුම් සහගත නාටකයක කොටස තමයි දැක්කේ. නාටකය සියල්ලම අලගිය තැන්, මුල්ගිය තැන්, වැල්ගිය තැන් හැම දෙයක්ම අපි සොයාගෙන ඉවරලා තානාපති ප්‍රජාවට අපි එක දන්වලා තියෙනවා. එළඹෙන මාර්තු මස පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයෙන් තුනින් දෙකක බහුතර බලයක් ලබාගෙන යහපත් රටක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අපි මැතිවරණයකව පොරොන්දු ඉෂ්ට කරලා ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දෙකට යන්න. ඒ ඡන්දෙට කියලා 3/2 බලයක් අරගෙන මේ රටේ වෙනස්කම් රාශියක් කරන්න තියෙනවා. ඒ වෙනස්කම් කරලා රටේ ජනතාවට යහපත් රටක් අපි හදනවා කිව්වා. ඒ යහපත් රට හදන්න අපි දැන් පටන් අරන් තියෙනවා. මේ ඉදිරි කටයුතු වලට ජනතාවගේ සහයෝගය නැවතවරක් ලබලා දෙන්න කියලා ඉල්ලා සිටින්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ අද ඉන්න මැතිතුමා හෙට නැති වුණා කියලා ප්‍රතිපත්තිය මාරු වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්තියක් එක්ක කටයුතු කරනවා. හෙට ජානකෝක් කුමරු වෙනුවට වෙනාපනයන කුසකර්ම රාජ්‍ය ඇමති කෙනෙක්වත් ප්‍රතිපත්තිය එකයි. ඒ නිසා අමාත්‍යංශ මාරු වෙන්න පුළුවන්. හැබැයි නිලධාරි මාරු වෙන්න පුළුවන් එක ප්‍රතිපත්තිය යන්නේ. ඒ ප්‍රතිපත්තිය තමයි අපි කියලා රණවන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂේ අද කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක ටිකක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මයත් එක්ක තව ටිකක් ඉන්නවා. ඊට පස්සේ මේ කණ්ඩායම් හැදිලා මේගොල්ලෝ වෙන් වෙලා තමයි දැන් සටනක් කරනවා පක්ෂේ නායකත්වයටයි විපක්ෂ නායකකමටයි. අපි ඡන්ද විරේ කිව්වා ජනාධිපතිකම කෙසේ වෙතත් විපක්ෂ නායකකමයි පක්ෂ නායකකමයි එක තමයි මේගොල්ලන්ගේ මේ සටන තියෙන්නේ කියලා. ඒ නිසා අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ජනාධිපතිතුමා ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා, අපේ පක්ෂ අපි ඔක්කොම එකතු කරගෙන තියෙනවා. අපි එදා එකතු වුණා වගේම අදටත් එකතු වෙලා ඉන්නවා. අපි ඊගාව මැතිවරණයට සහයෝගයෙන් එකතු වෙලා අපි මෙරටේ 3/2 බලයක් ගන්න රජයක් හදන්න අපි කටයුතු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කර තිබෙන නගර අලංකරණය කිරීමේ වැඩසටහනට සමගාමීව මාර්ගයේ දෙපස ඇති ආරක්ෂිත බැමි අලංකාර සිතුවම් වලින් වර්ණවත් කිරීම අද දිනේත් ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. නගර අලංකරණය කිරීමේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස සෑම නගරයකම පාහේ මේ දිනවල දක්නට ලැබෙනවා. කැගල් නගරයේද මේ දිනවල සිතුවමින් හැඩගැන්වෙන්නේ මෙලෙසින්. මතුගම නගරය සිතුවමින් හැඩගැන්වෙන ආකාරයයි මේ. දෙනවදහනේ රටවටා පුවත් කිහිපයක් වෙතයි. වියලි කලාපයේ තෙත්බිම් ආශ්‍රිතව සහ ජලාශ ආශ්‍රිතව වැඩි වශයෙන් දක්නට ලැබෙන අලි මානාවා නම් විශාල පක්ෂියා අද හාලියල ප්‍රදේශයේ මාරකසක් මත සිටිනු දැක ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නිරන්තරයෙන් සිදුවන කාලගුණික විපර්යාස හේතුවෙන් මධ්‍යම කඳුකර ආශ්‍රිතව ඇති කුඹුරු ප්‍රදේශවල මෙම පක්ෂය දැක ගැනීමට හැකියාව ලැබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. සිරකරුවෝද මනුෂ්‍යයෝ යන සංකල්පය යටතේ ඌණපාන වරිකී විජයරත්න නැමැති ආදිවාසී සිරකරුවෙකු හට නව නිවසක් සාදා සිරකරුගේ පවුලේ සමාජිකයන් වෙත භාර දීම ඊ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් EMJW තෙන්නකෝන් මහතාගේ සහ ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති වණ්ඩලත්තන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගන දබාන ආදිවාසී ගම්මානයේදී සිදු කෙරුණා. කාසල්රී ජලාශ්‍රයට ප්‍රධාන වශයෙන් ජලය කලා පසින කෙසල්ගමුවේ ඇලමාර්ගයක බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් මැණික් කරමින් සිටි සැකකරුවන් සෙවතෙනකු නොවුඩ් පොලිසිය විසින් ඊ රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්වරය පිවිසුම් මුහුදේ දියගිලිමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබෙනවා. මෙම කාන්තාව වයස වෘදු 48ක් පමණ වන හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙම සිදුවීම ඇය විසින් සිය දිවි හානි කර ගැනීමට දැරූ උත්සාහයක් බවයි කරුණු අනාවරණය වී ඇත්තේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉදිකර තිබෙන ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සමාගමකට අයත් සම්ප්‍රේක්ෂණ කුළුණුවල අධහරක බැටරි සොරකම් කරන ලද කල්ලීක සමාජිකයෙක් අනුරාධපුර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සොරකම් කරන ලද රුපියල් 115,000 අධික වටිනාකමකින් යුතු බැටරි 44ක්ද සිය භාරයට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
තමන් විසින් වගා කර ඇති කොමාරිකාවලට නිසි මිලක් නොමැතිකම හේතුවෙන් දැඩි අසිරුතාවයකට පත්ව සිටින බවට අනබඩුව ප්‍රදේශයේ ගොවීන් පවසනවා. විදේශ වෙළඳපළ ඉලක්ක කරගනිමින් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මොවුන්ට කොමාරිකා හඳුන්වා දී ඇති අතර පසුගිය වැසි සමයත් සමග එම ව්‍යාපාරිකයන් ගොවීන්ගෙන් කොමාරිකා මිලදී ගැනීමට නොපැමිණීම හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයකට පත්ව සිටින බවයි ගොවීන් පවසන්නේ. මෙවන විටද කොමාරිකා භාවිතා කරමින් දේශීය වශයෙන් නිෂ්පාදන රසක් සිදු කරන බැවින් රජයේ මැදිහත්වී තමන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ගොවීන් ඉල්ලා සිටිනවා. ඔබත් සියත ප්‍රවෘත්ති සමගින් දැන් ලොව වටාපුවත් කිහිපයක් වෙතයි අවධානය. ඉන්දුනීසියාවෙන් ලොව පැරණිතම රූපමය කතාව සොයාගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ ගල්ගුහා බිත්තියක තිබී සොයා කෙරෙනු සිතුවමක් වසර 44,000ක් පැරණි බවටයි අනාවරණය වන්නේ. මෙම සිතුවමේ දැක්වෙන්නේ හෙල්ල සහ ලනු ලෙස සැලකිය හැකි යමක් අත දරා සිටින අර්ධ මිනිස් අර්ධ සත්ව ජීවීන් පිරිසක් මීහරකුන් දඩයම් කරන ආකාරයයි. ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ මෙම දර්ශනය ලොව පැරණිතම සටහන් කළ කාන්තාරය ඕල්ඩස්ට් රෙකෝඩඩ් ස්ටෝරි විය හැකි බවයි. ඔස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ පිරිසක් මෙම නව සොයා ගැනීම පිළිබඳව නේචර් සංග්‍රහයේ පළ කර තිබෙනවා. මීට වසර දෙකකට පෙර මෙම සිතුවම පළමු වරට නෙත ගැටී තිබුණේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ ඇඩම් බ්‍රම් නැවැත්තාටයි. ඉන්දුනීසියාවෙන් හමු වූ මෙම සිතුවම ලොව පැරණිතම සිතුවම වන්නේ නැහැ. පසුගිය වසරේදී විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කළේ වසර 73,000ක් තරම් පැරණි මානවයන්ගේ පැරණිතම සිතුවම දකුණු අප්‍රිකාවේ පාෂාණ කොටසක තිබී සොයාගැනෙනු බවයි. ඉන්දුනීසියාවේ බෝනියෝහි නැගෙනහිරින් පිහිටි සුලවෙසි දූපතේ දකුණු ප්‍රදේශයේ ඇති ගුහාවක තිබී මෙම සිතුවම හමු වී තිබෙනවා. එම සිතුව මැදි පුවරුව මීටර් 5කට ආසන්න පළලකින් යුක්ත වන අතර ඇනෝවා ලෙස හඳුන්වන මීහරක් විශේෂයක් සහ සුලවෙසි දූපතේ වෙසෙන වල්ලූරන් මෙම සිතුවෙමින් දැක්වෙනවා. එම සතුන්ට ආසන්නයේ මිනිසුන් බෙන් දිස්වෙන එහෙත් වලික සහ දිගු මුහුණු සහිත කුඩා රූපත දක්නට ලැබෙනු ඇති. සිතුව මෙහි එක් කොටසක හෙල්ල අතින්ගත් කිහිප දෙනෙකු විසින් වටකරගනු ලැබ සිටි මීහරකෙකු සිටිනවා. කෙසේ වෙතත් පූර්ව මත ඇති මෙම සිතුවම එහි ඇඳි එකම කතාවක් නිරූපණය කරන්නේ ද යන්න පිළිබඳව ඇතැම් පර්යේෂකයෝ ප්‍රශ්න කර සිටිනවා. ඔවුන් පවසන්නේ එය කාලයක් තිස්සේ අඳින ලද සිතුවම් රසක එකතුවක් විය හැකි බවයි. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ ජය හිමි කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ ලකුණු 64-19ක් ලෙසයි. අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය මහනුවර නිත්‍යවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. මෙහිදී දක්ෂ තරඟ රටාවක නියැලුණු මහනුවර ක්‍රීඩකීන් උත්සාහක දිනුම් 9ක් සහ එහි ප්‍රවර්තනයන් 8ක් සාර්ථක කරගනිමින් දඬුවම් 5ක් ද ලබා ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා. එමෙන්ම යුද හමුදා ක්‍රීඩකීන් උත්සාහක දිනුම් 3ක් සහ එහි ප්‍රවර්තනයන් 2ක් සාර්ථක කරගනිමින් ලබාගත්තේ ලකුණු 19ක් පමණයි. ඒ අනුව මහනුවර ක්‍රීඩා සමාජය මෙවර පැවති අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ ජය හිමි කරගත්තේ ලකුණු 64-19ක් ලෙසයි. මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිතම මු සම සහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.